लोक खेद वाचके थाउमत एलेसिन में क्रियात्मक आई इस्राएले सह एवगेम फलस्तीने हमास संविधान अतर मे मोहते पवतिन अबू गासा तीरे गटुम ए आकारिन में दैनटत क्रियात्मक वेमिन पवतिनवा ए अनुव अद दैनिकव पस्वन दिने बवट मे पत्वन अतर मे वन विट मरणयट पत्तु संख्याव तव दुरटत इहल गोस् तिबेनवा 119 दिनकु मरणयट पत्व एति बवटई तोरतुरु वार्ता वन्ने एइन इस्राएले 8 दिनकु मेलेस मरणयट पत्व एति बवट तोरतुरु वार्ता वनवा අද දවස වන විට ලැබෙන නවතම තොරතුරු වලට අනුකූලව ඊශ්‍රායලයේ හමාස් නායකින් 11 දෙනෙකු මේ වන විට මරා දමා ඇති අතර රොකට් ඒකකයේ ප්‍රධානියත් ගුවන් ප්‍රහාර වලින් මරණයට පත්ව තිබෙනවා. ඊශ්‍රායලයේ විසින් ගාසා තීරයේ වෙත එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර නිසා හමාස් සංවිධානයේ ඉහළ පෙළේ නායකින් 6 දෙනෙකු සහ බුද්ධ්‍යංශ ප්‍රධානි 3 දෙනෙකුද ආයුධ නිෂ්පාදකින් 2 දෙනෙකුද මරණයට පත්වනවා. මෙලෙස මියගිය හමාස් ප්‍රධානීන් අතර ජෙනරාල් බයිට් ඊසා සහ රොකට් ඒකකයේ ප්‍රධානී ජමාල් සබ්දාද වෙනවා. එසේම මහල් 12කින් සමන්විත වුණු හමාස් සංවිධානයේ මෙහෙයුම් මූලස්ථානයේද ඊශ්‍රායල් මිසයිල් ප්‍රහාරයකින් විනාශ වී ගියා. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක ජොනතන් ප්‍රකාශ කර තිබුණේ ගාසා තීරය තුළ රොකට් 20,000ක් 30,000ක් අතර තිබෙන බවට තොරතුරු වාර්තා වන බවයි. හමාස් සංවිධානයේ සහ ඊශ්‍රායල් අතර ඇතිවුණු මේ බරපතල ගැටුමින් ඊශ්‍රායල් ජාතිකයින් මේ වන විට මරණයට පත් වුණා. ඒ වගේම ඉන්දියානුවෙකු මරණයට පත් වුණා. असीमित ग्वान बलयक एति इस्राएल तवदुर्टत संधान के लिए इवसी में सीमावा एति बवाई हमास संविधाने हमुदा बुद्धि प्रधानीन तिदेने कुबु हसन के भी वाल आइंसा सह समी राल्स द इस्राएल ग्वान प्रहारवलीन में से मरुमोट पात्वे लाती बेनवा केसे वेतात गासा तीरे नियोज हमास हमुदा प्रमदानिया බයිට් අයිස්දාද ඊශ්‍රායල් මිසයිල් ප්‍රහාරයක ලක්වී මරණයට පත් වෙලා තිබෙනවා. ඊශ්‍රායල් රජයේ තවදුරටත් ප්‍රකාශ කරන්නේ පලස්තීනුවන් එල්ල කළ මිසයිල් ප්‍රහාර 130කට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලද මෙලෙස ප්‍රහාර එල්ල කර බබයි. මේ තමයි මේ වන විට සිදුව ඇති තත්ත්වය පිළිබඳ යම් පැහැදිලි කිරීමක්. කෙසේ වෙතත් මේ සිදුවුණු ඛේදවාචකය පිළිබඳ අද දවස වන විට ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු රැසක් වාර්තා කර තිබෙනවා. මේ වන විට ඊශ්‍රායලයේ සමග ඇතිවනා වූ මේ ඛේදවාචකය ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අතර ඇතිවනා වූ මේ ඛේදවාචකය ගුවනට අමතරව බිම් මට්ටමේද ප්‍රචලිත වීමක් සිදු වුණා. ඒ අනුව මේ වන විට ඊශ්‍රායලයේ විසින් 400ක් පුද්ගලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අභ්‍යන්තරයේ යම් ආකාරයෙන් ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය කරන්නට ප්‍රයත්න දරූ පුද්ගලින් මැසිව් රීන්ෆෝස්මන්ට් එකක් විශාල හමුදා බලමුළුවක් මේ වන විට සූදානම් කරමින් පවතිනවා. මිනිස්ටර් බෙනි ගාන්ට්ස් ප්‍රකාශ කර තිබෙනවා ඊශ්‍රායල වෙනුවෙන් ඒකට හේතුව බවට පත්වන යම් ආකාරයෙන් රට අභ්‍යන්තරිකව යම් ආකාරයේ තත්ත්වයක් මතුවොත් ඒට ප්‍රතිචාර දැක්වීම සඳහා Israel police says Israel Arabs have been responsible for most of the trouble and they rejected the accusation and they are standing by the while gangs of the Jewish youth target Arab homes may with the meka rata abhyantara yam jatiwadi swarupayakin gaman karimin pavatina dwawata torotoru wartha wenawa kese wedat hama sangvidhanaya kiyanne yam aakarayakin trasta kriyawaliyakata medihat kunu sangvidhanayak widiyata lokiya handunwadiye thibenawa 2014 gasa thire etiwunawu tattweyata wada barapatala tattwaya me mohotawana wita matu wela thibenawa Israel Palestine tattwe visheshayen etiwanne නැගෙනහිර ජෙරුසලමේ ඇතිවුණා වූ යම් සිදුවීමක් පාදක කරගනිමින් ඒ අනුව මේ ඇතිවුණු තත්ත්වයේ ඉදිරියට පැමිණෙනවා හමාස් the militant groups that rules Gaza began firing rockets after the warning Israel to withdraw from the site ඊශ්‍රායලයට අනුතුරු අඟවමින් හමාස් සංවිධානයේ ත්‍රස්ත කණ්ඩායම විසින් මේ වන විට හමාස් සංවිධානයේ හමුදා කණ්ඩායම විසින් ගාසා තීරයෙන් ඊශ්‍රායල් රාජ්‍ය ඉවත්වන ලෙස දන්වමින් මේ ආකාරයේ රොකට් ප්‍රහාර එල්ල කරමින් තිබුණා. ඇතරම මේදී ඊශ්‍රායලයේ ප්‍රකාශ කළේ අපටත් ඉවසීමේ සීමාවක් පවතිනවා. ඒ නිසයි මේ තත්ත්වයට පත් වෙන්නේ. We felt like we were in a horror movie. මේ වන විට මේ ගාසා තීරයේ ජීවත්වන ජනතාවගේ ප්‍රකාශනයේ බවට පත්ව තිබෙන්නේ අප ජීවත්වන්නේ යම් ආකාරයෙන් බිහිසුණු චිත්‍රපටයකද කියා විටක හැඟෙනවා. ඒ තරමටම තත්ත්වය බරපතලයි. Who escaped the bombardment in her family? පමුල් පවුලත් එක්ක බෝම්බ ටබියෙන් පලා යන ජනතාව කියන කතාවයි මේ වෙද්දී දරුවන් කාන්තාවන් සියලු දෙනා කෑ ගහනවා මේක අපි ඊශ්‍රායලයටවත් පලස්තීනයටවත් මේ අදාළව නෙමෙයි සාමාන්‍ය මිනිසුන් කියන පදනමින් මේ කතාව කතා කරන්නේ ඒ වගේම 87 හැවිරිදි කාන්තාවක් මරණයට පත් වුණා මේ බෙල්ල කරන ලද ප්‍රහාර වලින් කෙසේ වෙතත් මේ පිළිබඳ තවදුරටත් තොරතුරු සොයාගෙන යන විටදී
ස්ටේට්මන්ට් එකක් රිලීස් වෙනවා සිකුරාදා උදෑසන. ඉස්රායිල් ප්‍රයිම් මිනිස්ටර් බෙන්ජමින් නෙතන්‍යාහු ඔහු ප්‍රකාශ කර තිබෙනවා කන්ට්‍රීස් මිලිටරි ඔපරේෂන් අගේන්ස් ද පලස්තීන් මිලිටන්ට්ස් වුඩ් කන්ටිනියු ෆෝ ඇස් ලෝං ඇස් නෙසසරි, අවශ්‍ය තරම් මෙය ක්‍රියාත්මක කරනවා, මොකද මේ වෙලාවේ උන් නිහඬව සිටින්නේ නැහැ කියන කාරණය. හමාස් මිලිටරි ස්පෝක්මන් සේඩ් ද ග්‍රූප්ස් වොස් රෙඩි ටු ටීච් ඉස්රායිල්ස් මිලිටරි හාෂ් ලෙසන්ස් ෂුඩ් ඉට් ඩිසයිඩඩ් ටු ගෝ හෙඩ් විත් ද ග්‍රවුන්ඩ් ඉන්කර්ෂන්. මේ වෙද්දී හමාස් සංවිධානයේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා හොඳ පාඩමක් ඊශ්‍රායලයට මේ මොහොතේ පල කරන්නට සූදානම් උගන්වන්නට සූදානම් කියලා. කොහොමනත් ඊශ්‍රායලයේ හත්දහසක් හමුදාව මේ වන විට ඩිප්ලොයිඩ් කරලා තියෙනවා, රඳවලා තිබෙනවා යුද්ධ ටැංකියද සහිතව ගාසා ආරක්ෂක තීරය තුළ. ඒ අනුව ඔවුන් ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි ආකාරයෙන් මේ වන විට ඕනෑම මෙහෙයුමකට සූදානම්ව සිටින ආකාරයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒත් එක්කම මේ වෙද්දි වාර්තා කරනවා we didn't want this conflict, අපට මේ කිසිම විදිහකින් අවශ්‍ය දෙයක් නෙමෙයි. මේ වෙද්දි එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් අන්ටෝනියෝ ගුටේරස් ප්‍රකාශ කර තිබුණාන් immediate de-escalation අවශ්‍යයි, මේක ඉතා ඉක්මනින් අතර කිරීම අවශ්‍යයි කියන කාරණේ බොහෝ පැතිවලින් ප්‍රකාශ කරනවා. A senior Hamas official has said the group is ready to reciprocal ceasefire if the international community pressure Israel to suppress the military action at the disputed මේ වෙද්දී අල් අකාසා මොස්කේ කාශ්‍රිතව මේ පවතින තත්ත්වයන් ගැන විශේෂ කතාබහක් තිබෙනවා. ඒත් එක්කම හමාස් සංවිධානය කියනවා මේක යුදමුක්ත කලාපයක් තුළ මේ කරන ක්‍රියාවලිය පිළිබඳ ඊශ්‍රායල්ට ඇඟිලි දිගු කිරීම සිදු කරනවා. නමුත් මේ පටන් ගන්න පලස්තීනය පලස්තීනයේ හමාස් සංවිධානය තමයි මේ රොකට් ප්‍රහාර එල්ල කරමින් මේ තත්ත්වයට ඊශ්‍රායලය අද දමන්නේ. කෙසේ වෙතත් බෙන්ජමින් නෙතන්‍යාහු නිරන්තරයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ අපට මේක පවත්වාගෙන යන්නට අවශ්‍ය නැහැ. We didn't want this conflict, but now that is started, it has to end with a sustained period of quiet. මේක අවසන් කිරීමක් කළ යුතුයි. මේක සාධාරණ විදිහකට අපට මේක කිසිසේත්ම අවශ්‍ය වෙච්ච දෙයක් නෙමෙයි. That can only be achieved by the Israel taking out Hamas. මේ military structure එක තමයි ප්‍රකාශ කරන්නේ මේ Hamas සංවිධානයේ පවතිනව ක්‍රියාවලිය ඉවත් කරන්නට ක්‍රියාත්මක විය යුතුයි කියන දේ විශේෂයෙන් සඳහන් කරනවා. නෙතන්‍යාහු has proposed introducing administrative detention for your මේ වෙද්දි පරිපාලනීය වශයෙන් පරිවර්තනයක් අවශ්‍යයි කියන කාරණය පිළිබඳ විශේෂ සඳහනක් තිබෙනවා. කෙසේ වෙතත් මේ සියලුම දේවල් පිළිබඳ බලන විට අවසානයේදී අහිංසක ජනතාව බරපතල පීඩාවකට පත්ව තිබෙනවා. මේ වන විට ජෙරුසලම පැරණි නගරය, ඒ වගේම මේ ඉතාමත්ම ඓතිහාසිකම වටිනාකමක් ඇති ප්‍රදේශ, මේ ප්‍රදේශවලට මේ සිදුවන හානි අතිශය ඛේදවාචකයක් බවට පත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම it was a further full the Israel annual celebration for its capture of East Jerusalem in the 1967 Middle East War. මැද පෙරදිග යුද්ධයේ 1967 දී ජෙරුසලම් දේක විදියට හඳුන්වනවා. capture කරගත් දවස නැගෙනහිර ජෙරුසලම, the fate of the city with the deep religious and national significance to both sides lies at the heart of the decades old Israel Israel-Palestine conflict. සියලුම සටන් මැද නිදන්නේ මේ ශිෂ්වාසයේ පූජනීයත්වයේ නගරයයි. මේ සියලු දේ දෙස බලාගෙන දෙපැත්තකට වී වෙඩි තබා ගැනීම, රොකට් ප්‍රහාර එල්ල කිරීම සිදු කිරීම අතිශය ඛේදනීය තත්ත්වයකට ගමන් කර තිබෙනවා. මේ අතරතුරේ මේ මොහොතේදී මතු කළ යුතු තවත් විශේෂ කාරණයක් තිබෙනවා. ඒ තමයි මේ වන විට ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් ඊශ්‍රායල් ගලවාගත් නියමුවා කවුරුන්ද යන්න පිළිබඳ අප විශේෂ සුවබැලීමක් කරනවා. ඒ තමයි මේ වන විට මිසයිල පද්ධතිය සතු සුවිශේෂී හැකියාව නිසා මේ වන විට දුර සිට පැමිණෙන රොකට් සියල්ලම රේඩාර් පද්ධතිය ඔස්සේ හඳුනා ගනිමින් විනාශ කරන්නට හැකියාව ලැබීම ඉතාමත්ම සුවිශේෂී තත්ත්වයක් විදිහට හඳුන්වනවා. ගත වූ පැය 48 ඇතුළතදී පලස්තින මිසයිල් දහස වඩා බිම හෙළූ බව අයන් ඩෝම් මේ ආරක්ෂකයා කරන ලද ක්‍රියාවලිය නිසායි ඊශ්‍රායලය අද රැඳී පවතින්නේ. අයන් ඩෝම් කියන්නේ ඉතාමත් විශිෂ්ට වුණු යුද මෙහෙයුම් ක්‍රියාවලියක්. ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා සතු සුප්‍රසිද්ධම අවිය විදිහට තමයි මේක හඳුන්වන්නේ. අයන් ඩෝම් කියන්නේ ZRAM, එහෙම නැත්නම් කවුන්ටර් රොකට් ආටිලරි මෝටාර්, රොකට් කාලතුවක්කු මෝටාර් උණ්ඩවලට එරෙහිව ක්‍රියාත්මක වන මිසයිල පද්ධතියක්. මේදී ටමියර් නම් වුණු මිසයිල වර්ගයේ අතුරු වාරකය ලෙස ක්‍රියාත්මක වෙනවා. ඊශ්‍රායලයේ සතු ප්‍රබලම අවියක් වගේම ඊශ්‍රායලයේ ආරක්ෂකයා ලෙසද මේ අයන් ඩෝම් එක හඳුන්වනවා. ගාසා තීරය වගේ අසල්වැසි ප්‍රදේශවලින් ඊශ්‍රායල ඉලක්ක කරගෙන එළවෙන රොකට් කාලතුවක්කු ප්‍රහාර මෝටාර් ආදී භූමියට පතිත වෙන්නට මත්තෙන් උඩු ගුවනේදී විනාශ කිරීමට මේ අයන් ඩෝම් මිසයිල පද්ධතියට සුවිශේෂී හැකියාවක් තියෙනවා. අවුරුදු ගානක් තිස්සේ මේ මිසයිල පද්ධතිය නිසා ඊශ්‍රායලයේ සිදුවෙන්න තිබුණු මිනිස් ජීවිත බොහෝම ප්‍රමාණයක් බේරගන්නට හැකියාව ලැබුණා.
ඊශ්‍රායෙල සහ පලස්තින අතර දරුණු ගැටුම් ඇවිලිය යන අතරේ ගත වූ පැය 48ක කාල තුල පලස්තින සටන්කාමීන් ඊශ්‍රායෙල වෙත ප්‍රොකට් ප්‍රහාර දහසකට වැඩි සංඛ්‍යාවක් අයන් ඩෝම් පද්ධතිය මගින් ඊශ්‍රායෙලය ආරක්ෂා කර දී තිබෙනවා. ඉතින් මේ මොහොතේදී ඊශ්‍රායෙලය තුල ඛේදවාචකයක් නොවන්නට ඊශ්‍රායෙලය ආරක්ෂිත වන්නට මරණ අවම ප්‍රමාණයක් වාර්තා වන්නට ප්‍රධානතම හේතුව බවට පත් වුනේ වෙන කිසිවක් නොව මේ මිසයිල පද්ධතිය මේ අයන් ඩෝම් ක්‍රියාවලිය නිසා තමයි අද වන විට ඊශ්‍රායෙලය මේ මොහොතේ යම් ශක්තිමත් තැනක සිටින්නේ. මොකද ඇත්තටම පලස්තීනයේ ඉලක්කගත නොවි ඍජුවම ප්‍රහාර එල්ල කිරීමක් සිදු කරා හමාස් සංවිධානය විසින්. ඒ හරහා අතිශය ඛේදවාචකයක් වන්නට සිදුව තිබුණා. නමුත් මේ පද්ධතිය නිසා ඒ වළක්වා ගිය බවතයි තොරතුරු වාර්තා වන්නේ. ඉතින් ඇත්තටම මිනිස් ජීවිත බේරීම පිළිබඳ අප සතුටු වෙනවා. ගාසා හෙල්ත් මිනිස්ට්‍රි said 47 children were among those who been killed since fighting began. මේ වෙද්දි 27ක් දරුවෝ මිය ගොස් තිබෙනවා. 600ක් Gazans have been also wounded. මේ වෙද්දි ගාසා තීරයේ 600ක් තුවාල ලබා තිබෙනවා කියලායි වාර්තා වන්නේ. මේ තමයි සවිස්තර වාර්තාව මේ ඇතිව තිබෙන ඛේදනීය තත්ත්වයේ.